ගරුණ්‍ය ස්වාමීන් වහන්සේ, රාගය කියන එක මට දැන් විදිහට රාගය කියන එක අධික කමක් වෙනවා මේ එහෙමයි මාත්‍ය. රාගය කියන්නේ මාත්‍ය ඒක ඕනෑම සත්වයකට පොදු ධර්මතාවයක්. තේරෙනවද? ඕනෑම සත්වයකට පොදු ධර්මතාවයක් තමයි රාගය කියන්නේ. නමුත් ඒ රාගය කියන කාරණේ අපිට අයිති දෙයක් නෙමෙයි. තේරෙනවද? පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමට තමයි රාගය කියලා කියන්නේ. තේරෙනවද? යම් රූපයක් පස්සේ නිසා ඇති කර ගන්නා වූ ඒ තෘෂ්ණාව නිසා තමයි රාගය සකස් වෙන්නේ. දැන් ඊයේ දවසේ මහත්යා තුල රාගයක් සකස් වුණා නම් දැන් ඒ රාගය මහත්යාට අයිති නැහැ. නමුත් ඒ රාගය නිසා සකස් වුණා වූ සංස්කාරයේ මහත්යක් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා මාත්‍යෝ රාගයක් සකස් වෙන මොහොතේ Taman දකින්න ඕනේ රාගයේ සකස් වෙන්නේ රූපයක් පස්සේ නිසා. තේරෙනවද? මොකක් හෝ බාහිර රූපයක් පස්සේ නිසා අනිවාර්යයෙන්ම රාගයේ සකස් වෙන්නේ. ඉතින් ඒ පස්සේ නිත්‍ය වූ දෙයක් නෙමෙයි. පස්සේ කියන්නේ අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා රාගහිත සකස් වෙනකොටම අපි දක්ෂ වෙන්න ඕනේ රාග අනිත්‍යයි කියලා දකින්න. ඉතින් ඒ රාගසිත අනිත්‍යයි කියලා දැක්කනම් අපි ඒ කායිම තෘෂ්ණාවෙන් තෙත් කරන්න යන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒකට අපිට අයිති නැති දෙයක් කියලා. ඒ නිසා මාත්‍යෝ, ඉතින් අතීතයේ මෙච්චර කාලයක් අපේ සිතේ රාගසිතක් සකස් වුණා නම් ඒ රාගය නිසා පිටුත සංස්කාරයන් රැස් වුණා නම් ඒ රැස්ුනේ මාත්‍යෝ අපිට අයිති වූ දෙයක් නිසා නෙමෙයි. අර සකස් වුණා වූ පස්සේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. ඒ නිසා ඉතින් ඕක තමයි අපි දකින්න ඕනේ. ඕක දැකලා අපි අනිවාර්යයෙන්ම හෙට දවසේ රාගසිතක් සකස් වෙද්දී හිත දිහා හොඳින් බලන්න. තේරෙනවද? දැන් අපි නිරේතුරුවම රාගයක් සකස් වෙද්දී අපි රූපය දිහානේ බලන්නේ නේද? දැන් අපි විශේෂයෙන්ම පිරිමි කෙනෙකුට නම් රාගයක් සකස් වෙන්නේ කාන්තා රූපයකින්. කාන්තාවකට නම් රාගයක් සකස් වෙන්නේ පිරිමි රූපයකින්. ඒතකොට අපි පිරිමියෙක් හැටියට අපි නිරේතුරුවම කාන්තා රූපයක් දකිද්දී අපේ රූපය දිහා තමයි බලන්නේ නේද? රූපේ දිහා බලලා රූපේ දිහා රූපේ ලස්සන කැත උස මහත ඒ සියලු දේවල් බලනවා මිසක් අපේ හිත දිහා අපි බලන්නේ නැහැ. ඒ නිසා රූපයක් දකින මොහොතේ අපි රූපයේ දෙස නෙමෙයි අපේ හිත දිහා බලන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ හිත දිහා බලන්නේ නැතුව අපි රූපයේ දිහා බැලුවොත් අනිවාර්යයෙන්ම අපි ඒ රූපයට බැඳිලා යනවා. රූපයට බැඳිලා ගිය තැන රාගය සකස් වෙනවා. ඒ නිසා රූපයේ තුලින් අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ අපේ හිත දිහා බලන්න. ඉතින් ඒක එතනින් තමයි අපි මේක එහෙම නැතුව සතිය රාගයේ සකස් වෙන මොහොතේම අපි හැම වෙලාවම සතිය සී අපි තුල ඇති කර ගන්න ඕනේ. ඇති කර ගත්තාම අපිට පේනවා රාගය අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක පස්සේ නිසා සකස් වෙන සිතුවිල්ලක්. ඒ නිසා පස්සේ අනිත්‍යයි, පස්සේ අපිට අයිති නෑ. එහෙම දැකලා ඒ රාග සිතුවිල්ල දුරු කර ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වෙන ඉතින් කරන්න දෙයක් නෑ. රාගයේ මනුෂ්‍ය ධර්මතාවය. ස්වාමීන් වහන්සේ, එතකොට දැන් රාගය කියන එක දැන් අපිට මේ කාන්තාවන් කෙරේ සකස් වුණාට දැන් අපි ඒකට මේ උදව් වෙනවද අපි වෙන වෙන රූප වලට කෙරෙහි තියෙනා වූ කැමැත්ත? ඒ කියන්නේ අපි හිතමු ස්වාමීන් වහන්සේ, මම දැන් කාර් එකකට හරි වෙන මොකකට හරි කැමැති. ඒ වගේනුත් උදව් වෙනවද කාන්තාවට තියෙන රාගය වැඩි කරන්න? ඒවා උදව් වෙන්න, ඉතින් ඒවා කාමස්වාදයන්නේ. කාමයන් පිළිබඳ ඇති වෙන්නා වූ ආස්වාදයකට කියන්නේ. වාහනයක් කෙරේ, ගෙයක් කෙරේ, ඒවා කෙරේ ඇතිවෙන්නා වූ ආස්වාදෙ මේ ඉන්ද්‍රිය පහ පිනවීම උදෙසා සකස් වෙන්නා වූ ආස්වාදයට කියන්නේ කාමයෙන් උදෙසා සකස් කරගන්නා වූ ආස්වාදෙ. කාමයේ ආස්වාදය කියලා කියන්නේ. මේ කාමයේ ආස්වාදෙ නිසා තමයි රාගය කියන කාරණේ අපි සකස් කරගන්නේ. ඒ කියන්නේ මේ ඇස පිනවන්න, මේ කන පිනවන්න, මේ නාසය දිව ශරීරයේ මනස පිනවන්න. ඒක තමයි කාමයේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඇස පිනවීම උදෙසා තියෙන්නා වූ කැමැත්ත චක්කු විඥානෙ. මනස පිනවීම උදෙසා තියෙනා වූ කැමැත්ත මනෝ විඥානය. ඔක තමයි කාමයේ ආස්වාදය කියන්නේ. ඉතින් කාමයේ ආස්වාදය සකස් කර ගැනීමේදී තමයි රාගය කියන කාරණේ අපි සකස් කරගන්නේ. ඔව්. ඒකට අරගෙන උදව්වක් තියෙනවා නේ සාරා. ඔව්, ඉතින් ඒවා ඒවෙන් ඒවට එක එක බැඳිලා තියෙනවා. තියෙන රූපයන් හරහා ඒවා බැඳිලා තියෙන්නේ. දුසයේ රූපෙන් යමක් සකස් කර ගන්නවා. දවබ ලස්සන වගේ සුවපාසු සයනයක කියලා සයනයකලොත් එමේ මේ නිසා කාය සංස් කාය විඥානේ සකස් කාය ආස්වාදේ සකස් කර ගන්නවා. ඉතින් කාය ආස්වාදේ වගේම මනෝවි මනෝ මානසික ආස්වාදයත් ඒ තුලින් සකස් වෙනවා. ඉතින් කාන්තාවකේ රූපයක් තුලින් අපි නිරතුරුවම මානසික ආස්වාදේ වගේම ඇසේ ආස්වාදේ වගේම අපේ මේ පහස, ඒ කියන්නේ මේ කාය සංස්කාරයෙන් විත ආස්වාදේ සකස් වෙනවා. ඉතින් ඒ රූපයන්ට අදාළව ඒ දේව ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ රූපයන්ට අදාළ දැන් කාර් එකක් වාහනයක් ගත්තොත් ඉතින් ඒකත් ආස්වාදයක් නෙමෙයි. එහෙම. ඒකත් ආස්වාදයක්. ඒක ඉතින් අපේ මනසේ ආස්වාදය, ඇසේ ආස්වාදය. ඉතින් ඒ හැමදේම ඉතින් ඔය එකිනෙකට බැඳිලා තියෙන මාත් වෙන්න ගන්න විදිය. වෙන්න ගන්න විදිය නැහැ. හැමදේම එකට බැඳිලා තියෙන දේවල්. දැන් කියන සුරාමේරි කියන එක ස්වාමීන් වහන්සේ දැන්
කරන දෙයක් එක ගොඩාක් දැන් බද්ධ වෙලා තියෙනවා රැකියාවේ දැන් දේත් එක. ඉතින් එහෙම වුණොත් ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපි ඒගොල්ලන්ට මේ දේවල් වලට මේ දේ කරගන්න ඒගොල්ලෝ ඉතින් බලාපොරොත්තු වෙනවා. ඒතර අපිට මේ දේ මේ අපි තුන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ එකතු වෙලා මේ දේට සම්බන්ධ වීම තුල දැන් ඉන්න මිදෙන්නත් ඕනේ. නමුත් අපට ආයතනයේ පැවැත්මත් එක්ක අපේ ජීවිතයේ දේකට එමු වුණොත් ඒක කොහොමද කලපත් කට්ටියත් එක්ක පැවැත්ම සඳහා පොඩ්ඩක් ගන්න ඕනේ කියන කාරණේ. ඒක නැහැ. ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් අපි ඒ වෙලෙදි දකින්න ඕනේ ඉතින් බුදුරජාණන් වහන්සේද ලොකු යාළුවාද ලොකුයි කියන කාරණේ නේද? සීලයේද ලොකු යාළුවාද ලොකුයි කියන කාරණේ තේරුණාද? අපි යම් දවසක මිය පරලව යන වෙලාවට අපිට යාළුවාද අපේ මේ මේ පිහිටට එන්නේ නැත්නම් සීලයේද අපේ පිහිටට එන්නේ බුදුරජාණන් වහන්සේද අපේ පිහිටට එන්නේ කියන කාරණේ අපි දකින්න ඕනේ. ඒ නිසා දැකලා මාත්‍ය ඒක තම තමන් තනි තනිව තීරණය කරන්න ඕනේ. තේරුණාද? ඒ නිසා බොන සමාජය අපිට නිවැරදි කරන්න බැහැ. ඒක අපිට නිවැරදි කරන්න බෑ මොකද සමාජය තුළ ඒ වාට වැඩෙන දිශාවටම තමයි ඒවා ගමන් කරන්නේ. ඒ නිසා ඒවා නම් තමන් කල්යාණ මිත්‍ර භාවයෙන් තමන්ට පුළුවන් නම් කෙනෙක් ඒකේ මුදව ගන්න ඒ කටයුතු සිද්ධ කරන්න. ඉතින් සිද්ධ කරන්නේ නැතුව ඉතින් ඒ වාට නොගැටි ඒ වාට මොන දෙන්න. ඒ වාට ගැටෙන්න යන්න එපා. තේරුණාද? ඉතින් දැන් ඔබලාගේ එහෙම දෙයකට කවුරු හරි සල්ලි එක්කව කරනවා නම් අපිට දෙන්න කියලා ඉතින් ඔබට සල්ලි දෙන්න වෙනවා. දීලා ඔබ ඒවට සම්බන්ධ වෙන්න යන්න එපා. මොකද ආයතනයේ සමගිය අපේ තියෙන්න එපා නේද? ඉතින් එවැනි දලාගේ එවැනි දෙයකට සල්ලි දුන්න දෙන්න වෙලාවට ඔබ බෑ මම මේ කරන්නේ නැහැ කියලා එතන ගැටීම් ඇති කරගන්න යන්න ඕනේ නැහැ. ඒක දීලා ඉතින් ඒකේ ආදීනමේ පක්ෂය කියලා දෙලා මට නම් සම්බන්ධ වෙන්න බෑ කියලා තමන්ගේ අයින් වීම තමන් දක්ෂ වෙනවා. ඒක නිසා අපේ ගැළවීම තමයි. එවැනි දක්ෂභාවයක් නැත්තේ සද්ධාවේ දුර්වලතාවය නිසා. සද්ධාව දුර්වල කෙනා කොතනක හෝ කවුරු අහිමුණායි සද්ධාව ශක්තිමත් කෙනා මොනවා අහිමුණා කියනවත් එයාට කාරණේ අදාළ නෑ බුදුරජාණන් වහන්සේ. සරණ තුල ඉන්න. මොකද එයාට ලෝකෙම අහිමුණත් එයාට බයක් සකස් වෙන්නේ නැහැ. එයා බුදුරජාණන්ගේ සරණ පිටලා තියෙනවා. ඒතකොට ශ්‍රද්ධාව සකස් කරගත්තේ නැති කෙනා තුල බුදුරජාණන් වහන්සේ කෙරේ සරණ නැහැ. ඒ නිසා එයා හැමෝටම බයයි. තේරෙනවද? බයයි කියන්නේ අරයා කිව්වොත් බොමු කියලා එයා බොනවා. අරයා කිව්වොත් අරයට ගහන්න යමු කියලා එයා ගහන්න යනවා. මොකද අනුන්ගේ පිහිටක් මත තමයි එයා යැපෙන්නේ. තේරෙනවද? මොනවාට එයා සරණක් පිහිටලා ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ සරණක් පිහිටව ගත්ත කෙනා ඔය ආයිමත් ඕවට මේවට බය වෙන්න අවශ්‍යතාවය නැහැ. ඉතින් ඒක දෙයක් සම්දාමි අඩුකම තමයි. ඔය බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ තමා බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් තමන්ගේ කටයුතු සිදු වෙන්න. ආ ඒ නිසා ලෝකයා කියන දේ අපිට අහන්න අවශ්‍යතාවයක් නැහැ. තමන් නිවැරදි නම්. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටපු කෙනා ලෝකයාට බියක් දක්වන්න යන්නේ නැහැ. එයා ධර්මයට හිස නවනවා අධර්මයට හිස නවන්න යන්නේ නැහැ. නමුත් අධර්මය වෙනස් කරන්න යන්නේ නැහැ. ඉතින් අධර්මයේ අධර්මයේ ස්වභාවයෙන් තියෙන දේ එයා ධර්මයේ ස්වභාවය තමන්ගේ ස්වභාවයෙන් ඉන්නවා. ඉතින් එහෙම ඒවා ගල්ප ගන්න ඕනේ මහත්. ඉතින් අපිට මේ කන්තෝරු ජීවිතේදී අපිට ඔයන් පලා යන්න බෑනේ. කණ්ඩායමක් ඇටි ඉන්නත් එපා නේද? ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මහත්. උපක්‍රමශීලීව ඒවා මේවා කරගන්න. එහෙම නැත්නම් ඒවයි ප්‍රශ්න ඇති වුණාට පස්සේ කණ්ඩායම තුලින් අපිව කැපෙන ස්වභාවයට පත් වෙන විදිහට එතන පැවැත්මක් නැහැ. ඒ නිසා ඒවත් අපි කල්පනා කරලා හැම වෙලාවම උපක්‍රමශීලීව ප්‍රශ්නකට මුහුණ දෙන්න දක්ෂ වෙන්න. සොන්න සමහරක් අය තියෙනෝ මේ එයාලා මේ ගොඩක් ගන්නෑ මේ පොඩ්ඩයි ගන්න කියලා ඉතා සුළු ප්‍රමාණයක් ගන්නෝ ඒක අර ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ කියලා. ඔව් මේ එයාලා හැමදාමත් බොනෝ. එතකොට එතනදී අර විශේෂ දෙයක් දකින්නෙත් නැහැ. නමුත් ලොකු දෙයක් මම කරන්නේ නැහැ මෙතන පොඩ්ඩක් ගත්තර ලොකු ප්‍රශ්නයක් නැහැ කියන තර්කේ ඉන්නෝ කට්ටියක්. එතකොට එහෙම තර්කයක් බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ. එහෙනම් බුදුරයන් වහන්සේ සුරාව කියන දේ බින්දුවක් ගත්තත් වීදුරුවක් ගත්තත් සුරාව ගැනීමක් සිල්පදයක් බින්දීමක් තමයි වෙන්නේ. ඒ නිසා එයා පොඩ්ඩක් බිව්වායි කියන කාරණය තුල එයා සිල්පදේ රැකීමක් වෙලා නැහැ. එයා සිල්පදේ බිඳගන්න. සිල්පදේ බිඳීමට අදාළව අකුසලෙ එයා තුල සිද්ධ වෙනවා. තේරෙනවද? ඒක ඉතින් කොයි ආකාරයෙන් විපාකිතේවි කියන්න බෑ. සමහර විට පොඩ්ඩ වීලා ජීවිතේ ඉදිරියට බරපතල ප්‍රශ්න එනකොට බරපතලට බොන්න ඉගෙන ගන්න පුළුවන්. එයා පොඩ්ඩ බොනවා දැකලා එයාගේ දරුවන් ඒවා දිහා බලලා දරුවන් පොඩ්ඩ බොන්නපට අරන් මහා බේබද්ද බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කොයි ආකාරයෙන් විපාක දෙයිද කියන දන්නේ නැහැ මාත්තු. තේරෙනවද? ඉතින් කොහොමත් එක වීදුරුවක් බිව්වත් මේ වීදුරු කාලා බිව්වත් ප්‍රාණග මේ ඊට අදාළ සිල්පදේ කැඩෙනවා. සුරාමේරේ සිල්පදේ කැඩෙනවා. සාමාන්‍ය ජීවිතේ දැන් අපි මිනිසුත් එක්ක ඉන්නකොට ගොඩාක් විහිළු කරගෙන ඒ දේවල් කර නමුත් ඒකේ ආදීනව දැන් කියනවනේ සම්ප්‍රප්ලාපේදීන් ඒ මොහොත සතුටු වෙනවා මිසක් නමුත් ඒක අවසාන දෙයක් නැහැ කියලා.
නමුත් ඇත්තරම් බැලූ දැන් මං ඉදින් ගොඩක් සමාජයේ හත්ත ගොඩක් විහිළු කර නමුත් මං අලුත්තරට ගියාට පස්සේ දැන් මං පොඩ්ඩක් ඒ දේෙන් අර විහිළු කරන ගතියෙන් දැන් ටෙලිකොම් එකේ නමුත් මම ප්‍රොමෝෂන් එකක් කමල දැන් මර දාන්න ගියා මම නුගේ ගුණ්ඩා ඉතින් මං ඒකත් එක්ක දැන් එතන මම ගත කරන්න අමුතුම දැන් මාස දෙකක් ඉඳන් අර ඉතින් මිනිස්සු කට්ටිය කතා වෙන විදිහට ඒගොල්ලන් අර කියන කරන දේ ඇත්ත මම එත හිටියේ කෙනෙක් දැන් මම ඉතින් මම දේවල් අඩු කරගෙන ඉන්න දැන් පෙලක් අය කියන දැන් සමීර ඉස්සර වගේ විහිළු කරන්නේ මං ඒ දේවල් ඉතින් ස්වාමීන් වහන්සේ ඒ වගේ ප්‍රොමෝෂන් එකක් හම්බුනා ඉතින් ඒ දේවල් එක්ක ස්වාමීන් වහන්සේ එතකොට ඒ දේවල් ඉතින් අර විහිළු කරගෙන එතන කට්ටියත් එක්ක මං ගොඩාක් රැඳිලා හිටියා නමුත් මම ඇත්තට මගෙන් වෙන වැරදි මම පොඩ පොඩ හදාගන්න සාමිනවාසී ඉතින් උපරිම මේව කරනවා ගැටෙන්නේ නැතුව. දැන් මේගොල්ලොත් කියන මේ දේවල් හිතන්න ගියොත් තවත් ගැටෙනවා ඒකන්ද ටික ටික අවබෝධයෙන්ම අත්හරින්න ගියද. ඉතින් ඒකත් එක්ක සාමිනවාසී. ඒ කියන්නේ විහිළු ඒ කරගෙන ඒව අතුර අයත් වෙන සම්ප්‍රප්පලාප ගන්නේ නැද්ද සාමිනවාසී? එහෙ. එතකොට මේ දේවල් කොහොමද මේ පුදේ සම්ප්‍රප්පලාප ඒ මිත්‍ය මේ මුස්සාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාප කියන්නේ මේ ආජීව අට්ටමක සීලයට අදාළව සිල්පද නේද? ඉතින් ඒවා බිඳෙනවා කියන කාරණේ ඉතින් අකුසලයක්. සම්මා වාචාවෙන් අපි බැහැර වෙනවා. නේද? ඉතින් සම්මා වාචාවෙන් බැහැර වෙන්න අපි සම්මා වාචාව තුළට යනවා නම් තේරෙනවද? නිරේතුරුවම මහත්ව අපි ධර්මයෙන් ඈතට යනවා. ධර්මයෙන් ඈතට යනවා කියන්නේ අපි විහිළු කරන්න, කහළු කරන්න, ඒවාට යොමු වෙනවා කියන කණ්ඩායම් ඇසුරට යොමු වෙන තියෙන කැමැත්ත වැඩි. ඒ කියන්නේ තෘෂ්ණාව වැඩි. තේනත් ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කරන්නේ ඒවා එපා කියලා එවැනි කණ්ඩායම් ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ විහිළු තහළු වැඩි වෙන්න වැඩි වෙන්න ඊට අදාළ වූ ධර්මතාවයන්ගේ වැඩිම වැඩි වෙන්න තේනත් ඉතින් තැනකට ගිහිල්ලා විහිළු කරලා තහළු කරලා hina වෙලා ඕවන් තමයි කියන්නේ එහෙනම් අපි හෙට අරකු ටිකක් බොමු කියලා නේද එහෙම නැත්නම් වෙන යම් සිල්පදයක් බිඳිමු කියලා ඒ නිසා අරවාගේ අරවැයෙන් බුදුරජාණන් වහන්සේ නතර කරන්නේ මුල් තැනදිම බරපතල වූ සිල්පද බිඳීම් වලට යෑම වැළකෙනවා තේනත් ඉතින් මේ වැලකෙනා වගේම අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා කියන මාර්ගාංගය වැඩෙනවා. තේරෙනවද? ඉතින් ඒ නිසා මාත්‍ය බුදුරජාන් වහන්සේව එපා කියලා තිනවන මොකක් හෝ හේතුවක් මතයි එපා කියලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන් සමග ඉන්න සේවක මහත්තුරුන් සමග hina වෙන්න එපා, කතා වෙන්න එපා, පුංචි විහිළුවක්වත් කරන්න එපා කියන කාරණේ අදහස් වෙන්නේ නැහැ. නමුත් ඉන් එහාට දේවල් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඉතින් එහෙම නැතුව මේ hina වෙන්න එපා කතා වෙන්න එපා මොකක් හරි පොඩි විහිළුවක් කරන්න එපා කියන කාරණේ ධර්මයේත් එක මේකක් නැහැ. ඉන් එහාට ඒව ඇදලා යන්න එපා. ඉන් එහාට ඒව ගියොත් ඒවා ඊට වඩා බරපතල සිල්පද බිඳින් වලට අපි ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේම කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් සතුරු සාමිචිය යෙදෙනවා කියන ස්වාමීන් වහන්සේලාත් ඒක කරනවා නේද? සතුරු සාමිචිය මුණ ගැහුන වෙලාවට එයාගේ තොරතුරු කතා කරලා. ඉතින් ඒ කාරණේ ඉතින් ස්වාමීන් වහන්සේලාටත් පොදු ධර්මතාවයක්. ඉතින් නිසා ඒවා කරන්න සීමාව ඉක්මෝලා කරන්න යන්න ඕනේ නැහැ. ඇත්ත සංසික තේරෙන මොකද කල්යාණ මිත්‍රභාවයේ නැතිකම නිසා සිද්ධ වෙච්ච දේවල් තියෙනවා ඇත්තටම. දැන් තමයි ඉතින් ඇත්තටම මේගොල්ලෝ ඒක මේ හරි ගිහින් තියෙන්නේ. ඒකත් එක්කම හරි නැති කල්යාණ මිත්‍ර ආශ්‍රය නැත්තම් ඒව තව තව දුරදි කියනවා. තේරෙනවා? දැන් දැනකට කෙනෙක් ගිහාම ඉතින් ඉස්සෙල්ලාම යා කවුරුත් අඳුරන්නේ නැහැ. ඉතින් ඔන දෙවෙනි දවසේ පොඩ්ඩක් කතා වෙනවා, ඔහොම කරනවා, විහිළු කරනවා, තහළු කරනවා, ඔහොම කරනවා. ඔන්න ඊට පස්සේ තමයි බරපතල සිල්පද විධීන් වලට යන්නේ. තේන? ඉතින් ඒ නිසා පුංචි තැනකදීම බුදුරජාණන් වහන්සේ කියනවා සීමාවක් ඇතුව ඒ පුංචි දේ කරන්න කියලා. සීමාවක් ඇතුව පුංචි දේ කළාට පස්සේ බරපතල දේවල් වලට යන්න තියෙන අවස්ථා අපෙන් වැළකෙනවා. ඒක වැළකෙනවා වගේම එතන අපි ධර්මානුකූලව හිතන නිසා අපිට සම්මාදිට්ඨිය සම්මා වාචාවන් වැඩෙනවා. ඉතින් ධර්මයක් එතන වැඩිනවා. ඉතින් ඒක තමයි ඉතින් ඒකට අපි රැකියාව තුළුනුත් අපි ධර්මයක් වඩා ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඉතින් ඒකේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. සමාජීතින් හැම කෙනාම මේ විදිහට හිතන්නේ නැහැ. ඉතින් එහෙම නොහිතන සමාජයත් එක්ක අපි නොගැටි ඉන්න දක්ෂ වෙන. නොගැටි ඉන්නකොට මෙතන තුල අපි ආයම ධර්මය වඩා ගන්නවා. මෙතන හරින්ස අපි හිතමු සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා විවාහ නැහැ. ඒ කෙනා අතින් සිදුවන කාමය වලද වැටිහිම ඒ පවක් වෙනවද? එතකොට සෝවාන් වෙච්ච කෙනා අතින් කාමයේ වරදව හැසිරීම සිද්ධ වෙන්න බෑ මහත්මයෝ. මොකද එයා සීලයෙන් පරිපූර්ණයි. සීලයෙන් පරිපූර්ණ කෙනා සීලය ආර සීලයක් හැටියට වඩන කෙනෙක්. නමුත් සෝවාන් වෙච්ච කෙනා අතින් සිල්පදයක් බිඳෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. තේරෙනවද? සිල්පදයක් බිඳෙන්න පුළුවන්. නමුත් ඒවා මහත්මයෝ බරපතල ආකාරයෙන් දිගින් දිගට යන සීල්පද බිඳින් නෙමෙයි. මොකද එයා තුල පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන්නේ. සීලය ආර සීලයක් ඇතුළේ වැඩිලා තියෙන්නේ. සද්ධා වාරේ සද්ධාවක් ඇතුළේ වැඩිලා තියෙන්නේ. ඒ නිසා ඒ සකස් වෙන්නා වූ මොනවා හරි පොඩි සීල්පද බිඳීමක් වුණොත් ඒ මොහොතේ මෙයා නිවැරදි කරගන්න ස්වභාවයෙන් තමයි ආ ඉන්නේ. නැතුයින් මෙහා ඉන්න කෙනෙක් වගේ
සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් වගේ මාත්තු එයා සිල්පද බිඳින්මින් තවදව ආස්වාදයන් සොමින් යන ස්වභාවයකට එයා කවදාකවත් පත් වෙන්නේ නැහැ. නමුත් සිල්පදයක් බිඳින්නේ නැහැ කියලා අපිට කොහොමවත් කියන්න බෑ. මොකද එයා කාමරාග පටිගයන් තුල ඉන්නවා.